මොකක් ඔබතුමාගේ පොයින්ට් එක? ඒ ගොන් කතාව කියන එක අපහසුයි නෙවෙයි. නායකම ඔබතුමා මොකද? රංජන රාමනායක. එතුමා කිව්වා මම මන්ත්‍රීවරු ඇමතිවරයෙක්ට මගේ කතාව ගොන් කතාවක් කියලා. එතුමාට ඒ ගැන පරීක්ෂණයක් කරන්න ඕන, එතුමාගේ බිරිඳයි රූම් එකයි බුක් කරන්න කියන්නේ. මම කොහොමද එහෙම මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්න එතුමාගේ වයිෆ්ට ඇවිල්ලා. ඒ තමයි ඒ ගොන් කතාවෙන් පස්සේ මගේ කතා කරන්න ලැබිච්ච එක සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන ගරු, මම ඇත්තට මේ කතාව නෙවෙයි කරන්න හිතන් හිටියේ. අපි කනගාටු වෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමාගේ ක්‍රියාකලාපය, මදුෂ්ටි ක්‍රියාකලාප සම්බන්ධ කිරීම පිළිබඳව. එතුමගේ කතාව බොහොම මං හිතන්නේ සම්පූර්ණ නීතිපති දෙපාර්තමේන්තුවට දොස් කිව්වා, අල්ලස් දෙපාර්තමේන්තුවට දොස් කිව්වා, හැම පැත්තරම දොස් කිව්වා. දොස් නොකිව්ව එතුමට විතරයි. හැබැයි එතුමටත් විරුද්ධව නඩුවක් තිබුණා, පර්මිට් එක දෙපාර කික්කයි කියලා ගෑණියෙකුට. ඔව් ඉතින් මං කියන අහින්නකෝ. ඉතින් ඒක නිසා මම ඒවා ගැන එතනින් එහාට කතා කරන්න නෑ. නමුත් මම මෙතනදී මං හිතන්නේ ඒ කතාව බොහොම අපි පිළිකුලෙන් යුක්ත වෙලා දකින්නයි කියන කාරණේ කියන්න ඕනේ. විවිධ කාරණා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන අපි වගේ මිනිස්සු, අල්ලස් දෙපාර්තමේන්තුවේ තියෙන අපි වගේ මිනිස්සු. ඉතින් ඒක නිසා මේ ඔතුමාට අරයට මෙයාට කතා කරන්න බෑ කියන කාරණේ. ගරු මුලසරුණු මන්ත්‍රීතුමනි, මගේ නම කිව්වා පර්මිට් විකුණපු 90% දෙනෙක් තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා පර්මිට් එක 6 පාරක් ගුණලා තියෙනවා මිල්රොයි සල්ගාදුර වොක්සෝල් ස්ට්‍රීට් එකේ අපේ සෙල් එකේ. ඉතින් එතකොට තමුන්ගේ පර්මිට් එක තමුන්ට විකුණන්න පුළුවන්. මෙයත් විකුණලා තියෙනවා. ඔව් මේ පර්මිට් එක මේ මුලසරු මහත්මයා මේ පර්මිට් එක විකුණපු හොරා, මේ පර්මිට් එක විකුණපු හොරා කියනවා අනිත් කාට හොරා කියලා. බලදි මූත් විකුණලා නේ අකු. ඉඩ දෙන්න මම හිතන්න මම ඔයිට එහා කතා කරන්න යන ඕ ගැන මාත් ඉක්ක. ඔව් ඉතින් මට නඩු තිබුණ නෑ, මට නඩු තිබුණ නෑ. තෝ ඔල පලම් පගයන්, ඔල පලම් පගයන්, ඔල පලම් පගයන්, ඔල පලම් පගයන්. කද්ද කොමේ